ලංකා පුදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් මහියංගනයේ පැවති ජන රැලියට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. පුදුජන පෙරමුණේ නියෝජිතයින් කිහිප දෙනෙකුම මෙහිදී අදහස් දැක්වුවා. මහින්ද නැති වුණාම තමයි වරායවල් විකුණන්නේ. මහින්ද නැති වුණාම තමයි පෝච්චිදී එමම මකුණුදල් බැන්දේ. මහින්ද නැති නිසා තමයි රටට කැලුණේ. ඒ නිසා තමයි කැලවිච්ච රට ගොඩගන්න මහින්ද තාත්තව ඉස්සරහින් තියාගෙන මහින්දගේ පුතා නාමල් රාජපක්ෂව අභියෝගයක් හමුවේ අපි රටට ගෑන්නේ. මම ඊයේ නිකරට ඉන්න පොඩ මට ආමන විශ්වවිද්‍යාලයේ දරුවෙක්. මං ඇහුවා කොහොමද තාත්තා කියලා. නෑ ඇතුලේ අය තරුණයෝ කතා කරන්නේ නාමල්ට අපි ඡන්ද දෙන්න ඕනේ කියලා. නාමල් තමයි දක්ෂ කියලා. අද තරුණ පරම්පරාවක් අද රාසිගතව මේ ඡන්ද ප්‍රකාශ කරනවා. කිසි සැකයක් තියාගන්න එපා. මහින්ද මහත්තයා මේ රට හැදුවා වගේ මේ රැවට නැවත වාරයක් සංවර්ධන ඉදිරිබිම බණින්නේ නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයෙන් පත්තර ආණ්ඩුව කියලා ප්‍රකාශ කරමින් මන්නියට බොහොම ස්තුතියි. අද මේ අවුවේ ඉන්න මේ රණවිරුවෝ සියලු දෙනාම රට වෙනුවෙන් වෙහෙසිච්ච දරුවෝ ඔවුන් කැපවීමෙන් ආදරයෙන් දිවි පුදලා රැට්ට රක මේ රට ආදරයෙන් බලා ගන්න ඕන හොඳ මිනිහෙක් වෙන්න ඕන. 21 වෙනිදාට පොහට්ටුව ඉදිරියේ කතිරේ ගහලා නාමල් රාජපක්ෂ දිනවන්න කියන කාරණාව ඒකට ඔබ උර දෙනවා. අපි හුදෙක් මැතිවරණ වලට බලය ලබා ගැනීමට හෝ මැතිවරණ වල ඉදිරිපත් වෙනවට අපි ඉදිරිපත් වෙන්නේ නැහැ. අපි මැතිවරණ ඉදිරිපත් වෙන්නේ දිනන්න. අපි දිනන්නේ රට හදන්න. මොකද අපට සලස්මක් සහ වැඩ පිළිලක් තියෙනවා. අපිත් ගම්වල හැදිච්ච වැඩිත් අය. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ ගම්වලට එනකොට ඔබ ඉල්ලුවේ නිදහස. ඔබ ඉල්ලුවේ ඔබට සාධාරණ ආදායමක්. ඒක එතුම අවුරුදු 3න් 5න් ලබා දුන්නා. 2015 වෙනකොට මයංගන ආසනේ වගේම මේ දිස්ත්‍රික්කයේ අති දෙවන්ත සංවර්ධන භූමියක් බවට පත් කරන්න එතුමාට හැකියාව ලැබුණා. අද මේ වටේ පිටේ දකින හැම සංවර්ධනයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ සිද්ධ කරපු සංවර්ධනය. මේ රටේ ජනතාව බුද්ධිමත්. ඔබට අවශ්‍ය ඔබේ දරුවාගේ හෙට දවසේ ගොඩනගන්න. ඒ වමනාව සහ ඒ වැඩ පිළිවෙල තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සතුවයි පමණයි කියන එකත් මම ඔබ තමුන්නාස්සලාට වග කීමකින් ප්‍රකාශ කරනවා මගේ ආදරය අම්මේ තාත්තේ. අපේ එක ඉලක්කයක් සහ ප්‍රධානතම ඉලක්කයක් තමයි මේ රටෙන් දුප්පත්කම නැති කළා පොහොසත් මිනිස්සු කොටසක් අපේ රට තුල ගොඩනගන්න අවශ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන එකයි කියන එකත් මම ඔබ තමුන්නාස්සලාට කියනවා. ආයේ වතාවක් රට බෙදන්නත් 13 ඉඩම් සහ පොලිස් බලතල දෙන්නත් අපි ඉඩ තියන්නේ නැහැ කියන එකත් අපි ඔබ තමුන්නාස්සලාට වග කීමකින් කියනවා මගේ ආදරය අම්මේ තාත්තේ. මේ මාතෘ භූමිය තියුණු රටක් බවට පත් කිරීමේ වග කීම මම බාර ගන්නවයි කියන එක ප්‍රකාශ කරමින් ඔබ තමුන් නාසර ජය වේවා ජය ජය ශ්‍රී ලංකා ඔබ තමුන් නාසර ජය වේවා කියමි සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමි.